ஆதரி நம் ரக்கினவா மங் பனவகினம் என்னி துரட்ட என்னே ஐயோயா තේජාන් සියලු අපහසුතා පසෙක තබා ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කරනවා. කොහොම හරි විද්‍යාර්ථියට තිබුණු අවසන් බලාපොරොත්තු වූ චමත්ගේ කඩුල්ල තේජාන් බිඳ දැමූ නිසා රාහුල විද්‍යාලය ජයග්‍රහණය කරනවා. එම සතුට සමරමින් රාහුලේ පිරිස සතුටු ഘോഷා නගද්දී හිරාන් ඔවුන් සමග ගැටුමක් ඇති කරගන්නවා. ඒත් ක්‍රිකට් තරගයේ අවසානයේ ඇති වූ ගැටුම නිසා අහිංසට කුමන බලපෑමක් ඇති වෙයිද? අහස් මාලිකා අද එතෙන් සිට කවුරු දෙන්න තන්තිපිට මම් පරාද තේජන් ඔව් හොයනවා මේ ඔයාලා දැම්ම යන්නේ ඔය යන්නකො ඔය ෂොපින් කොම්ප්ලෙක්ස් එකේ වැඩේ නම් නියමයි අපේ ඒරියා එකේ කොල්ලෝ 100ක් 200කට රස දෙන්න බැරිය මම බැලුවා රවිවත් මේකට සම්බන්ධ කරගන්න. අපෝ රවිය ගාව ගන්න එපා. නෑ මම බැලුවා මේක මට තනියම කරන්න බැරුව නෙවෙයි මේ. දන්න අයියෝ රවියව නෑ. එකක් කුණ කටුවා වගේ. ඔයාට හරියන්නේ ඒ වගේ මිනිස්සු. ඇලෙක්ස් කියන්නේ ඔරිජිනල් මහත්තයෙක්. අතර මං කැමති නෑ ඔය වෛරක් කරු ඇති කරගන්න. හෙලෝ අයියෝ මැච් එක පෙරදුනාද? පෙරද දිනපු පැත්තට හේතු වෙන්න. එහෙම බෑ එහෙම කරන්න පුළන්නේ අපිටනේ හරි හරි බං ගණන් ගන්න එපා ජීවිත කියන්නේ ඒක තමයි මේ 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 කියන්න එපා ඕ හෝ හෝ ම කචල් දාගන්න එපා මගේ ඡන්ද කඩන්න හදන්න ඉක්මනට ගෙදර වාරි හරි පුතාගේ ඉස්කෝලේ මැච් එක එහා පැත්තේ ටීම් එකේ කැප්ටන් රවියාගේ පුතා ආ එහෙමද ඕ ඒ පැත්තේ ටීම් එක මේ පැත්තට අම්බාණ්ඩ ගහලා දන්නේ නැද්ද කොල්ලෝ මහර වයසනේ ඕ ඇවිල්ලා ඔය වයස වැරද්ද ඒකයි ඇලෙක්ස් ඔය රවි හැමදේම කරන්නේ පුතාගෙන හිතන තනයි ඉතින් මේ රයිනිගේ සම්බන්ධ වුණත් ඔව් ඔයකා මේ රිග්ගි දුව බැන්දෙත් බූදලයට කටුව ගහන්න හිතාගෙන ඒත් වැඩේ හරියන්නේ නැහැ වැඩේ හරියනවා ගෑණි ජීවත් වෙලා හිටියන හැබැයි පූජන වැඩි දන්නහට ගියාම ඔය කිසි වැඩක් හරියන්නේ නැහැ ඒක හරි ඒක හරි අවිද්‍යාව තමා තණ්හාවේ පුතා කියලා බුදුදහමේ තියෙනවනේ මධ්‍යම ප්‍රතිපදාවට අනුව ජීවත් වෙන්න ඕනේ අටලෝ දහමන්ව ජීවත් වෙන්න ඕනේ එතකොට තමයි මිනිහට හරියන්නේ අර චුල්ලක්ටි වාසිකයා මේ කුණක් විකුණලා සල්ලිකාරෙක් වුණා නම් අපිට මේ තියෙන සැප සම්පත් අනු ගේමක් ගහන්න බැරි නෑ නේ ඇලෙක්ස් දැතර පූජන කියන්නේ රවිව මේකට සම්බන්ධ කරගන්න බයි කියලා. මේ ඇලෙක්ස් ඇත්තටම මේ රවිය ගැන කියන්නේ මොකද? සීලිනා නිසා. නෑ ඉතින් ප්‍රශ්නයක් නෑ. එහෙම දෙයක් හිතේ තියෙනවා නම් ආපහු ඉතින් කියන්න ගලි. නෑ ඉතින් පූජන.
අදහස් මාලිකා මේ ප්‍රැක්ටිස් මැච් එක දින්න කියලා එච්චර උඩින් යන්න හැම ඕනේ නැහැ. මොකද මේක ප්‍රැක්ටිස් මැච් එකක් විතරයිනේ. නේ නේ. ඒක අපිට නම් අවුලක් නැහැ. ඇයි දැන් ඒක ඔයගොල්ලන්ට ප්‍රශ්නයක්? හ? අනික මේ ඉරන්නේ සියලුම තරග නීති රීති වලට අනුව රාහුල විද්‍යාලයේ අපි ජයග්‍රහණය කරලා ඉවරයි නේ. විද්‍යාර්ථි ඉස්කෝලේ පරාදයිනේ. අනික අයියේ නිහතමානීව පරාජය බාර ගන්න එක තමයි අයියේ මනුස්සත්වය කියන්නේ ඈ. නැත්තම් අයියේ මේ පරාජය බාර නොගත්තොත් ඒක පාසලට නිගාවක් නෙනේද ඈ? මොකද තුමු කිව්වේ? මේ තොර මේ හෙට වරේ උඹට කතා කරේ. ඒක ගාන්නද? හා? හා? රජිත මං උඹට කතා කරේ. කරුණාකරලා මෙතනට වරේ. උඹට ගහන්නද කියන්නකෝ. තරක මූ ගනි. හරි හරි. අයියේ අයියේ ඔයා පාරමෙත මරා ගන්නද වන්? හා? තේජන් උඹ හැම දෙයකම මැද්දට පයින්නවා. ප්ලීස් පොඩ්ඩක් පාඩුවේ පැත්තකට වෙලා ඉන්න පුළුවන්ද? ඉරාන් කවුනෝදී යනවද? ඔයාලා ගහන්නද? ඇයි චන්දිද? හ්ම්? බලයන් බයි යන්න. මමි මේ ඇත්තටම ඔය අහිංස කියන කෙල්ල රඩාගේ ළමයේද? එදා ඔයා රණ්ඩු වෙච්ච විදිහට මම හිතුවා ඔයා ලොකු දෙයක් කරයි කියලා. එරික් කියන්නේ එච්චර හරියක් කරගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි මීෂා. අනික මේ චන්දිට පිස්සු නැහැ මේ වගේ මිනිහෙක්ට හේතු වෙන්නේ. එතකොට මොකද්ද ඇත්ත? ඒක තමයි මීෂා මාත් දන්නේ නැත්තේ. මමි අපි තවත් මේ විදිහට බලාගෙන ඉන්නවද? අනිත් එක ඩඩා මමිගේ මූණටම කිව්වා අපි දෙන්න එයාගේ ළමයි දෙන්නෙක් නෙවෙයි කියලා. ඇයි අපි තවත් බලාගෙන ඉන්නේ? මේක තමයි මටත් එරික් ගැන තියෙන ප්‍රශ්න. ඒ කිව්වේ එරික් අපේ මෙහෙම පන්නන්න නැත්තේ ඇයි කියලා. මෙච්චර වෛරයක් හිතේ තියාගෙන මෝ අපිට මේ ගෙදර යන්න කියන්නේ නැහනේ. අවුරුදු ගාණක් තිස්සේ මොන ප්‍රශ්න තිබ්බත් අපි එක වහලක් යට ඉන්නවා. දඩා ඔය බලාගෙන ඉන්න වැත්තේ අපිටම එපා වෙලා අපි මෙහෙන් යනකම්. හරියට හරි මීෂා. හරියටම හරි. ඒකට ඕන කරන්නේ ඒක තමයි. ඔය දීපල නම් අපිට ලැබෙන්නේ නැහැ මමි. නෑ මීෂා. මේ සේරම අපිටමයි ලැබෙන්නේ. මේ ලහකට දඩා ඒව කාට හරි ලියලා නම් එතකොට අපි මොකද කරන්නේ? මූ මේව තාම ලියලා දාලා නැහැ. එහෙම ලියලා නම් මූ මෙහෙම නටන්නේ. හැබැයි අපිට නැතුව මේව ගඟේ මූද හැරි දාන්න බලන්න. මමි, ඔය කෙල්ල කියපු ඩයරි එකේ සේරම විස්තර ඇති නේද? ඔව්. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. අපි පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැතුව බොහෝම ඉවසීමෙන් දැන් වැඩ කරන්න ඕනේ. මොකද එරික් ඉන්නේ වැඩි වැතිච්ච ඌරෙක් වගේ. හැබැයි ඕකට වැඩිදුරක් දුවන්න බෑ. වැටෙනවා. අන්න එදාට තමයි මං ඕකුන් සේරගෙම බෙල්ල මුලින් අල්ලගන්නේ. ඔය කෙල්ල තමයි අපිට ඉන්න දැන් ලොකුම චාන්ස් එක. ඔව්. අමාලි. මැඩම්. දැන් මේ සේරම තියෙන්නේ අපේ වාසියට. සුරාජ්ගේ අහිංසකගේ පින්තූරේ ගෙදර තිබිලා අහුණා. ගෙදර දරුවට නම දාලා තියෙන්නේ අහිංස කියලා. මේකේ අමාරුම හරිය අපි දැන් පහු කරලා ඉන්නේ. මෙහෙමයි මැඩම්.
අපිට සුරාජු හොයාගත්තොත් තව විස්තර ගොඩක් දැනගන්න පුළුවන්. නෑ මාලි. අපිට ඔය කවුරුවත් ඕනේ නෑ. අපිට මේ වෙලාවේ තියෙන හොඳම පොයින්ට් එක තමයි ඔය අහිංස කියන පොඩි එක. මම අපි දැන් කොහොමද ඔය ඩයරි එක ගන්නෙ? ඒක මං කරගන්නම්. මට කොහොමත් ඉවසILLක් නෑ. ඊයල් මල් ඩයරි එක කියවනකම්. කෑනු සම්බන්ධ කාරණාවලදී පරිස්සම් වෙන්න ඕනේ. කෑනු හිඳ ඇති වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඒක ඇත්ත. මං කිව්වේ ඉතින් ඕනාට වඩා සෙලීනා පස්සේ වුණත් යන්න හිතන්න එපා. අපෝ නෑ පූජන, එහෙම නෑ. එහෙම නෑ කිව්වට ඉතින් මං දන්නේ නැද්ද? මට එහෙමක හිතෙනවා. ඇත්තට මට දැන් මේ එහෙම හැඟීමක් එන්නේ නැහැ පූජන. ඒ සේරම දේවල් මේ අතීතේ එක තුල තියෙන. මේ ආවේ ආරංචුනා මට රිසල්ට්. අයියෝ තාත්ති පරාදයිනේ. එහෙම තමයි ළමයි ජය පරාජය විඳ ගන්න පුරුදු වෙන්න ඕනේ. නේද ඇලෙක්ස්? ඒකත්. ඒකනේ මම ওই මැච් බලන්න යන්නේ නැත්තේ. මට ඕක අල්ලන්නේ. තාත්ති ආවේ නැති එක නම් හොඳයි තමයි. හලෝ අම්මයි මේ කතා කරු හිටියේ ඔය රවියෙන් ඕකත් එක්ක අපි ඔය ඩීල් එක යන්න හිතන්නවත් හසේ තනමු අහස්මාලිකා අනිවාර්යයෙන්ම අර අරු ගැට් එකට ආන්නේ බෑ නේද ඔහොම කරා දොස් කාරිනෝ බං නෝ ඔව් අයියේ අනිතින් සෝරි මට කියලෙන්න බැරි වුණානේ. ඒකට කමන්නේ නැහැ. මං එද්ද බැලුවා කොහෙද කියලා. අවුල්නේ. කොහොමද මයිනංගේ? අපේ අය මට කිව්වා එතන ඉන්න එපා ගෙදර යන්න කියලා. එහෙත් ඉතින් මම ඔයාව හෙව්වා කියලා යන්න. කොහෙද ඉතින් පේන්න හිටියේ නැහනේ. හරි. මම මේ වගේ දර ගියද බන්න ගත්තේ නංගි. මොකද ඉතින් යාළුවෝ කියන්නේ ගොඩක් අප්සෙට්ද? අවුල් ඉතින්. අපි හොප්ස් දාගන්න හිටියේ. මං ආපු හින්දාද දන්නේ නැණේ පෙරදුනේ. ඔන්න කිව්ව කතාවක් ඉතින්. අනේ ඉතින් මැච් පෙරදුනහම අපේ ඊටත් මේ වගේ හදන්න කවුරු හරි යනවා. ආඩ වඩේ සාමි නැත්නම් ජමතියා ඉරාවඩ මචං ඈ. ඒක නම් මචං ඇත්ත කතාව. මේ වට යාළුවෝ ඉන් පාස් කරනවද? නෑ නංගේ. හරි මෝඩ පස්ස කවල දෙන්න. හරි හරි. හරි හරි ඔකේ ඔකේ. මං එනන් තියන්න. බයි. ටේක් කෙයා. මට බං කරන්නේ. ආච්චි මොකද බං කියන්නේ? පොඩක් ඉතින් බාල්දිය පෙරලන්න තියනවා නෑ මන්ද. ආ. කණියා. ඒ හිරාල්ලාගේ නංගි නම් මචං. උඹට වෙනා පුතේ පරිස්සම් වෙන්න. මොකද මචං? උඹ හොඳටම දන්නවනේ හිරාල්ලා ගැන. සිරාවට මචං මේ ඒ කතාව ඇත්තා. එම දැන් නෑ බා. මගේ යාළුවේ. අපිට තේරෙනදේ තේරෙන්නේ නැහැ නේ බං. ඔච්චර දැක් කරන්න ඕනේ අපි යමං. අපි දෙක් පැ කියලා.
රාහුල කොල්ල උඩයි උඩයි විද්‍යාර්ථ කොල්ල බිමයි බිමයි රාහුල කොල්ල උඩයි උඩයි විද්‍යාර්ථ කොල්ල බිමයි බිමයි කප්පෙක අපි ඉස්සුවමයි කප්පෙක අපි ඉස්සුවමයි ටික ටිකර 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 ටික ටිකර ටිකර ඇයි ඒක පොද ඒක මේ මොකද අපි මේක ෆන් එක අපි මේක මේ අපි මචන් මේ ජයග්‍රහණය අපි විනින්න ඕනේ අනිවාර්යෙන්ම තමයි අපි කිව්වේ අපිත් එක්ක බෑ කියලා ඇති ඇති නවතයි පුතා මේ මොකද උනේ ඒක ඇත්තම අමාරු නෑම ආන්ටි ඔන්න ඉතින් වෙනද වගේ නෙමේ අද නම් ආන්ට සුබම සුභාරංචියකුත් එක්ක තමයි අපි ආවේ අපි ඉතින් දන්නවනේ වැඩරි කප් එක ගැව්වා මං දන්නවනේ ඉතින් ඒක නෙමේ ඔක්කොටම කලින් කියන්නකෝ මොකද්ද මේ අතට උනේ කියලා අමාරුයිද ටිකක් බෝලයක් අදනවා ආන්ටි දන්නවද ආන්ටි තේජන් හින්දා තමයි මැච් එක වින් කරේ තේජන් තමයි ඉතින් අපි වැඩ්ඩා අනික ආන්ටි ආන්ටි අර හැමදෑම අපි ආපහුම අර කණ්ඩ දෙන මෙමු චුට්ටි චුට්ටි මේ කේක් කෑලි දෙන්නේ. මේ වගේ පවර් එක තමයි ඉතින් ඔය. ඔව් වහා. කවුද මල්ලි මේ? මේ අපි දැන් මොකද කරන්නේ බා? යමුනේ. ඉන්න ඉන්න. තේ ටිකක් බීලා යන්න. දැන් තත්ත්වයේ හැටියට තේක එක්ක බෑ වගේ හන්ට අපි ගෙදර ගිහින් බොන්න මුන්ට තේ බොන්න බැරි වැඩි අම්ම අපි ගිහිල්ලා එන්න ආන්ටි ඉන්න ඉන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ තේ ටික බීලා යන්න අන්න ඒකනේ කියන්නේ ආන්ටි වැඩි වෙලාවක් යන්නේ නැහැ එහෙනම් ආන්ටි තේකත් එක්ක චූටි බිස්කට් එකයි අර කේ බීලි පිටි නැහැ එහෙනම් යන්නේ යන්න We are Vision Care. මගේ යටින් මොනවත් කරගන්න එපා හොඳේ. මාව මිනිමරුවෙක් කරන්න එපා. තාතා දැන් ඔය යන්නේ අර එරික් අංකල් හම්බ වෙන්න. අහිංසක ගැන කියන්න. නෑ නෑ හරි හරි හරි. මම කෙල්ල බං. හරි නෑ නෑ. හරි. බං හරි හරි.